මහත්මයා පහුගිය කාලේ සමාජ මාධ්‍ය බොහෝ සේන ඔබතුමා ගැන කතා කරන ඔබතුමා පොඩ්ඩක් දකින්න නැති වෙනකොටම සමාජ මාධ්‍යයෙන් ලොකු කතා බහක් ඇති වුණා. සහ මේ ඔබතුමා දුන්නු අවවාද උපදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ බොහොම අපූර්වවට නිර්මාණය කරලා අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වුණා. ඒ වගේ මේ ශ්‍යාවුණු පෝස්ට් අතරින් වැඩිපුරම හිතේ රැඳුණු ගීත මොනවද තියෙන්නේ? ඇත්තරම මම බැලුවොත් ගොඩක් වෙලාවට මේ මම දැක්කා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් කියලා කියනවා. දුරකථනයකින් මම ඔබ අමතමි. එතකොට ඒකේ මම කියනවා ඒක හොඳ අදහසක් කියලා. ඊට පස්සේ තව එකක් කියනවා අද හමු වෙමුද අපි, හෙට හමු වෙමුද අපි කියලා. එතකොට මම කියනවා එළියට බැස්සොත් බලාගන්න. තව එකක් මම දැක්කා තියෙනවා මේ තොල්පෙති විතරක් ප්‍රථම හාදුවෙන් තෙමන්න කියලා. හරිද? ඒත් බෝ වෙනවයි කියලා මම කියනවා. දැන් මේ කතාවලින් මට දැනෙච්ච එක දෙයක් තමයි මේ මම කියපු දේවල් සමාජයට ගිහිල්ලා තියෙනවා. සමාජ දුරස්ථභාවය කියන එක ගැන නිතරම කිව්වේ. ඒවා මේ ආකාරයට නිර්මාණ බවට පත් වෙන්න නම් මිනිස්සුන්ගේ හදවතට දැනෙලා තියෙනවා, මතකේ තියෙනවා. අපි කොච්චර කතා කර කර ගියත් වැඩන්නේ මිනිස්සුන්ගේ පපුවට දැනෙන්නේ නැත්තම්. ඉතින් ඒකෙින්ද ඒ මම සතුටු වෙනවා ඒ නිර්මාණ කිරීම ගැන, විවේචනය කිරීම ගැන, අගය කිරීම ගැන. මොකද අපි හැම වෙලේම 100%ක්ම මොනම වෙලාවකවත් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මේ අපි කියන හැම එකක්ම මිනිස්සු ඒ ආකාරයටම පිළි අරගෙන අපිට හොඳ කියයි කියලා. ඒ කියන්නේ අතර විවේචන තියෙනවා, අභියෝග තියෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය, ඒවා අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. අපි අභියෝග වලට මුහුණ දීපු තරමට තමයි අපේ ජීවිත රැකියාව හැම දෙයක්ම සාර්ථක. පැහැදිලිවම දැන් පහුගිය කාලේ සමාජ මාධ්‍ය විදිහට බොහෝ දේවල් කතා කළා. ඒත් එකම දැන් සමාජ මාධ්‍ය අවධානය යොමුණු තවත් දෙයක් තියෙනවා. දැන් මේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක කිහිපය කියලා සමාජ මාධ්‍ය වලින් කතා කරා. කොළඹ, ගම්පහ, කලුතර සහ සෙසු දිස්ත්‍රික්ක. දැන් මේ කොළඹ ඉන්න අයට බලාපොරොත්තුවක් අපිට දෙන්න පුළුවන් වේද? දැන්ම කවද්ද කොළඹ නිදහස් කරගන්න පුළුවන් කමක් තියෙන්නේ? ඔව්, දැන් අපි බොහොම කල්පනායෙන් වැඩ කරන්න ඕනේ කාලයක්. දැන් කොරියාව, දකුණු කොරියාව, ඉරානය වගේ ඒගොල්ලෝ ඔක්කොම මර්ධනය කරලා ආයි ආපස්සට ගියා. දැන් අපිට එහෙම යන්න බෑ. ඉතින් ඒක නිසා බලාපොරොත්තුව කියන එක තීරණය වෙන්නේ ජනතාවත්තේ. හැම වෙලේම ජනතාව තමුන්ට උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක්, අසනීප ගතියක්, ඇඟේ උෂ්ණත්වයේ වැඩිකමක් තියෙනවා නම් වළක්වන්න නැතුව ඒවා ප්‍රකාශ කළොත්, ඒ වගේම ඔය ස්වයං නිරෝධායනයට ලක් වෙලා ඉඳින්න කට්ටිය අවශ්‍යතා හරියටම පිළිපැද්දොත්, සාමූහිකව එකට එකතු වෙලා හිටියේ නැත්තම් දුරස්ථභාවය තියාගත්තොත් මේක යථාර්ථයක් කරන්න පුළුවන් වෙයි. කොළඹයි ගම්පහයි තරින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම නැතුව එක පොකුරක් නිර්මාණය වුණොත් ආයි මේ හැම දෙයක්ම පිළිබඳව ආපස්සට යන්න වෙයි. සමස්තයක් විදිහට ශ්‍රී ලංකාවෙන් මේ කොරෝනා වසංගතය අවසන් කරන්න පුළුවන් කාල වකවානුවක් ඔබතුමාට එහෙම කියන්න හැකියාවක් තියෙද? අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න මෙන්න මේ කාලේ වෙද්දී අපිට මේක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා? ඔව්, අනිවාර්යෙන්ම අපිට එහෙම සෞඛ්‍ය වසංගත වේද විශේෂඥයෝ කියන විදිහට අපිට නිශ්චිත දින මේකට තීරණය කරන්න බෑ. නමුත් බොහෝ අවස්ථාවලදී අපි දකින විදිහට වසංගත වේදීන් කියන විදිහට දැන් අපේ ගුවන් තොටුපළ වහලානේ තියෙන්නේ. ගුවන් තොටුපළෙන් එන කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානවලට යවනවා. ඒක නිසා මේ දැන් එක පොකුරයි සක්‍රිය වෙලා තියෙන්නේ. මේ පොකුරත් අක්‍රිය වෙමින් පවතින්නේ. ඒ පොකුර අක්‍රිය වෙලා සමාජ ප්‍රජාවට මේක සම්ප්‍රේෂණයක් නැහැ කියලා දැනට කියන්නේ. එහෙම වුණොත් අපිට හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් මම වෛද්‍යවරයෙක් නෙමෙයි, වෛද්‍ය විශේෂඥයින් කියන විදිහට අපි ලෝකේ ගොඩක් ඉහළ ස්ථානක ඉන්නවා මේ රෝගේ පාලනය කිරීම. හොඳයි. ඒ නිසා අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවි නොදුර දවසකදීම මේ වසංගතයෙන් අපේ රට හොදාගන්න. මම තනිය තමත් හොඳ පරිවිඩක් වෙවි මේ වෙලාවේ කියලා හිතක මත ගහගෙන ඉන්න ඔබට. අර අජිත් මහත්මයා කියව වගේ හැබැයි අර සමාජ දුරස්ථභාවය සහ ඒ සෞඛ්‍ය උපදෙස් මේසි පරිදි පිටපතින් අපිට මේ වසංගතයෙන් එක්වලින්ම ගොඩ ගිහිල්ලා අපේ ලංකාව ලෝකෙන්ම උතුම් රටක්, විශිෂ්ට රටක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා.